කෙසේ හෝ වේවා මේ විශේෂයෙන්ම හිරු නාලිකාව මගෙත් එක තියෙන පෞද්ගලික කෝන්තරයට එක දිගට මට මඩ ගැහුවා. ඉතින් මම පුද්ගලෙක් විදිහට බෞද්ධාගම අදහන බෞද්ධයෙක් විදිහට කනගාටු වෙනවා ඊයේ වෙච්ච දේ ගැන. හැබැයි පුරවැසියෙක් විදිහට සතුටු වෙනවා. නීතිය ආධිපත්‍ය ස්ථාපිත කිරීම පිළිබඳව පංච පුද්ගල විනිසුරු මඩුල්ලට මම මගේ මල් මිටක් දෙන ගමන් සිරසනම ආචාර කරනවා. මොකද ලොකු කතාබහක් ගියා පසුගිය සතියක් වගේ එක දිගට මේ පුද්ගල එළියට එනවා කියලා. මගෙනුත් සමහරක් මාධ්‍යව මම හැම කිසිම තැනක හැබැයි කිසි දෙයකට උත්තරයක් දුන්නේ නැහැ. මොකද එකක් ඒක නඩු කටයුත්තක්, අනිත් එක එදත් අදත් අනාගතයටත් අධිකරණය පිළිබඳ විශ්වාසයක් මට තිබ්බ නිසා සහ තියෙන නිසා මං හිතුවා කෙසේ වෙතත් මහා අධිකරණයෙන් දීපු තීන්දුවක්. ගොඩාක් වෙලාවට ඇපිල් උත්සාහයේදී ඒ විදිහට වෙනස් වීමට කිසිම හේතුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ කියන්න ඕනේ ඔබ දකින්න ඇති හිරු මාධ්‍යවල ඔය නඩුව යන අතරතුරේදී නිවුස් එක දානකොට ඒ නිවුස් එකේ දැම්මේ හරියට නඩුවේ තීන්දුව දීලා ඉවරයි නඩු තීන්දුවේ මෙන්න මේවා කියවුනා වගේ, කියන්නේ තනිකරම කිව්වේ විකෘති කරලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තම එක දිගට කියන දැන් අපි හිතමුකෝ දුමිනිසිලා මහත්මයාගේ නීතිඥවරුන් කියන දේ හරියට කියන්නේ මේක විනිසුරුතුමන්ලාගේ මතය වගේ. ඒක මිනිසුන්ට හැඟෙන විදිහට තමයි මේ ප්‍රවෘත්තිය කිව්වේ. මේකත් එක්තරා විදිහකට අධිකරණයට අභාස කිරීමක්. අධිකරණයේදී විනිකරු විනිසුරුතුමන්ලා නොකියපු දේවල් කිව්වා වගේ කියන එකත් වෙන වැරදි අදහසක් වෙන විදිහට ජනතාවගේ ඔළු හදන එකත්. ඒකත් යම් කිසි හේතුවක් වෙන්නේ නැති ගරු විනිසුරුතුමන්ලාට මේ තීරණයේදී තවත් කෙලින් ඉන්න.